අපශුද්ධෝත්තම පියතුමාණන් ෆ්‍රැන්සිස් පාප්තුමා අපිට මතක් කරලා දෙනවා ඔබත් මමත් ධර්ම දූත සේවාවක් මේ ඉන්න අපි තේරුම් ගන්නට ඕනේ ගොඩක් වෙලාවට අපි හිතනවා අපේ ජීවිතය තුළ ධර්ම දූත සේවාව කියන්නේ මොකක් හරි දෙයක් අපිට තියෙන දෙයක් කියලා හැබැයි මේ දෙක අතර ලොකු වෙනසක් තියෙනවා ධර්මදූත සේවාව කියන්නේ ඔබයි ධර්මදූත සේවාව කියන්නේ මමයි ඔබ ඉන්න විදිය ඔබ කතා කරන විදිය ඔබ අඳින පළඳින විදිය ඔබ රැකියාවට ගියාම වැඩ කරන විදිය මේ හැම දෙයක්ම ධර්මදූත සේවාවේ කොටසක් දැන් ඇයි අපිට මෙහෙම ධර්මදූත සේවාවක් තිබුණත් ඇයි අපි ගොඩක් වෙලාවට ජේසු අනිත් අය වෙත ගෙනියන්නේ නැත්තේ හේතුව මොකක්ද අපි ගොඩක් වෙලාවට හිතනවා පියතුමන්ලා සහ කන්‍යා සොහිරියන් තමයි ජේසුව ලෝකයට ගෙනියන්නට අවශ්‍ය කියලා ඇයි අපිට හිතෙන්නේ නැත්තේ අපි ධර්ම දූත සේවාවක් කියලා ඒ මොකද දන්නවද මාපිය ආදර සහෝදර සහෝදරියනි අපි ගොඩක් වෙලාවට හිතන්නේ ධර්මදූත සේවාව කියන්නේ තවත් කෙනෙක්ට කරන්න තියෙන දෙයක්. ඒතද සුවිශේෂය තුළ ඔබ ඇහුම්කම් දුන්නා බර්තිමේයස්ගේ සුවවීම. ඔබේ ජීවිතය තුළ දෙවියන්ගේ ආදරය ඔබ අත්දැක්කොත් දෙවියන්ගේ දයානුකම්පාව ඔබ අත්දැක්කොත් ඔබට ඒ අත්දැකීම තියාගෙන ඉන්න බෑ. ඔබට හිතෙනවා තවත් කෙනෙක්ට ගිහිල්ලා මේක කියන්න. අද ලස්සනට මේ සුවිශේෂය කියලා දෙනවා අපිට. දැන් ජේසුස් වහන්සේ කොහෙද ඉන්නේ? ජේසුස් වහන්සේ ගෝලයන් මහා සමූහයක් ජෙරිකෝවෙන් නික්ම යනවා. නික්ම යන්නේ කොහෙටද? ජෙරුසලමට. මේ කතාව ඉවර වෙනවත් එක්කම මාක්තුමා අපුව තියන්නේ කොහෙද? ජේසුස් වහන්සේ ජෙරුසලමට යන ගමන. ඇයි ජෙරුසලමට යන්නේ ජේසු? ජේසුගේ මරණය සහ දුක් විඳීම ජීවිතය අත්දකින්නට ජේසු යන්නේ. දැන් මාක්තුමා කියනවා ජේසුයි ගෝලයොයි ජෙරිකෝවෙන් නික්මලා ජෙරුසලම් වෙත යනවා. ජෙරිකෝවෙන් ඉඳලා ජෙරුසලමට කිලෝමීටර් 25ක් වගේ තියෙන්නේ. දැන් ජෙරිකෝවෙන් ඉඳලා මෙහෙම යද්දි කවුද හම්බෙන්නේ? තිමේයස්ගේ පුත් බර්තිමේයස්. බර්තිමේයස් කියන්නේ යාගේ පළවෙනි නම නෙමෙයි. බර්තිමේයස් කියන්නේ යාගේ වාසගම. Son of Timaeus. දැන් මොකද වෙන්නේ? ජේසුයි ගෝලයොයි යනකොට මෙහෙම බර්තිමේයස් ඉන්නව පාරේ ආයිනේ. බර්තිමේයස් මොකද්ද කියන්නේ? දාවිද්ගේ පුත්‍රයාණනි. බර්තිමේයස් අහන්නේ මට සුවය ලබා දෙන්න, මට පෙනීම ලබා දෙන්න. බර්තිමේයස් කියන්නේ මොකද්ද? දාවිද්ගේ පුත් ජේසුස් වහන්සේ මට අනුකම්පා කළ මැනව. බර්තිමේයස් කියන්නේ දාවිද්ගේ පුත්. සමහරක් ජුදෙව් ජාතිකයන් මේ දාවිද්ගේ පුත් කියන නම මෙසායා ඇවිල්ලා ඒගොල්ලොන් ගලව ගනී කියලා මේ විදියට කතා කරන්නට ගත්තා. මේ දාවිද්ගේ පුත් කියන සංකල්පය එදා ජුදෙව් ජාතිකයන් අතර තිබිච්ච එකක්. ඒතර බර්තිමේයස් කලින්ම ජේසුට කතා කරන්නේ කවුරු කියලාද? දාවිද්ගේ පුත්. මෙහෙම කතා කරද්දී ජේසුට ඔහුගේ හඬ ඇසෙනවා. ජේසු දයානුකම්පාවෙන් පිරෙනවා. ජේසු නතර වෙනවා. ජේසු අහනවා ඔහුගෙන්, මා ඔබට කුමක් කර දෙනවාට ඔබ කැමැතිද? එතකොට බර්තිමේයස්ගේ පිළිතුර මොකක්ද? ගුරු දේවයනි, මට පෙනීම දුන මැනවයි. කලින් බර්තිමේයස් කියනවා දාවිද්ගේ පුත් කියලා. දැන් කියනවා ගුරු දේවයනි. හරියට බර්තිමේයස් ගොඩාක්කල් ජේසුව දැනන් හිටියා වගේ. ඒ ජේසුත් එක්ක තිබ්බ අත්දැකීම නිසා බර්තමේයුස් අර සාමාන්‍ය ජේසුව දැනගෙන හිටපු සංකල්පයෙන් ඉවත් වෙලා ඇතුළාන්තයෙන් ජේසුව දැනගන්නට ජේසුට කතා කරලා කියනවා, මාගේ ගුරුදේවයනි, මට පෙනීම දෙන්න. හරියට ගෝලයෙක් කතා කරනවා වගේ පුදුමාකාර බැඳීමක්. මා ප්‍රියතර සහෝදර සහෝදරියනි, මෙන්න මෙතනයි බර්තමේයුස්ගේ ජීවිත වෙනස ඇති වුණේ. ඔහු සුවය ලබන්නටත් කලින් බර්තමේයුස් ධර්මදූතයෙක් වෙලා ඉවරයි.
මොකද ධර්ම දූතෙක් වෙලා ඉවරයි මොකද බර්තිමියුස් තේරුම් ගන්නවා ජේසු කියන්නේ කවුද කියලා ජේසුට ගුරු දේවේනි කියලා කතා කරලා කියනවා ජේසු මොකක්ද කියන්නේ යන්න ඔබේ ශ්‍රද්ධාව ඔබට සුව සම්පත ලබා දී ඇතයි වදාළසේක ජේසු බර්තිමියුස්ට කියන්නේ යන්න ජේසු බර්තිමියුස් සුවපත් කරනවා ඒත් බර්තිමියුස් මොකද කරන්නේ බර්තිමියුස්ට තිබුණ ඔහුට අවශ්‍ය දේ ලැබුණා ඔහුට සුවය ලැබුණා දැන් පෙනීම තියෙනවා බර්තිමියුස්ට උනන් ජේසුව දාලා යන්න පුළුවන් ඒත් බර්තිමියුස් මොකක්ද කියන්නේ මොකක්ද කරන්නේ ඒ ඇසිල්ලෙහිම ඔහු පෙනීම ලබා මග දිගේ ඔවුන් වහන්සේ පසුපස්සේ ගියේය මග දිගේ ඔහු පසුපස්සේ ගියේය ක්‍රිස්තියානි ආගම පටන්ගත් කාලය තුල මේ මග දිගේ the way කියලා තමයි ක්‍රිස්තියානි ආගමට කට්ටිය කතා කරලා කිව්වේ සමහරක් වෙලාවට ඒගොල්ලෝ දසනේන වරුන් කිව්වා the way කියලා කිව්වා දැන් මෙතන මාක්තුමා කියන්නේ මග දිගේ ජේසුව අනුගමනය කරන්නට පටන් ගත්තා. දැන් බර්තමියුස් ආදරය අත්දැක්කා, දේව දයානුකම්පාව අත්දැක්කා. බර්තමියුස් තිබුණ ඕන්න යන්න මොකද කරේ? බර්තමියුස් ජේසුව පසුපස යන්නට පටන් ගත්තා. හැබැයි බර්තමියුස් දන්නවද කොහෙද ජේසුත් එක්ක යන්න තියෙන්නේ කියලා? මේ කතාවෙන් පස්සේ මාක් 10යි චැප්ටර් 10 46 52 න් පස්සේ ඔබට හමු වෙන්නේ කොහෙද? ජේසු ජෙරුසලමට යනවා. ඇයි ජේසු ජෙරුසලමට යන්නේ? ජේසුගේ දුක් විඳීම මරණයට මුහුණ දෙන්නට. මේ ජේසුත් එක්ක ගමන් කරන ගෝලයන් මහා ජනකාය බර්තිමියස් දන්නේ නැහැ මොකක්ද වෙන්න යන්නේ කියලා ජේසුට. හැබැයි බර්තිමියුස් මග දිගේ ඔවුන් වහන්සේ පසුපස්සෙ ගියේය. මා ප්‍රියාදර සහෝදර සහෝදරියනි, ඔබත් මමත් ධර්ම දූතයෙක් නම් මෙවැනි විශ්වාසයේ ගමනකට ඇතුළත් වෙන්නට අවශ්‍යයි. අපිට ජේසු ගැන ගොඩාක් දේවල් අපි දන්නවා වෙන්නට පුළුවන්. පොතපත කියෝලා, දේශනාවලට සවන් දීලා, බයිබලය කියවලා, යාඥා කරලා. හැබැයි දෙවියන් වහන්සේ ඇතුළාන්තයෙන් අපේ ජීවිතය තුළ අපි ඔවුන් වහන්සේගේ ආදරය අත්දැකලා තියෙනවද? ඒ බර්තිමියුස් දෙවියන් වහන්සේගේ ආදරය දයානුකම්පාව අත්දැක්කා වගේ අපි දේව දයාව අත්දැකලා තියෙනවද? අන්න එහෙම දේව දයාව අත්දැක්කට පස්සේ අපිට හිතෙන්නේ අපි ආයෙ කරන වැඩේටම ආය යන්න. අපිට හිතෙනවා ජේසුත් එක්ක ඒ ගමන ජෙරුසලමට යන්නට. මේ ගමන ලේසි නැහැ මා ප්‍රියාදර සහෝදර සහෝදරියනි. ජේසුත් එක්ක යන ගමන අනිවාර්යයෙන්ම ජෙරුසලම් හරහා ඔබ යන්නට අවශ්‍යයි. ජෙරුසලමට යන්නේ නැතුව ඔබට බෑ ධර්ම දූතයෙක් වෙන්නට. ඒ දුක් විඳීම මරණය තුලින් ඔබේ ජීවිතේ ගමන් කරන්නට අවශ්‍යයි. එන්නේ එහෙම වුණොත් විතරයි අපිට සැබෑ ධර්ම දූත සේවයක් වෙන්නට පුළුවන්. දැන් අපි කොහොමද ධර්ම දූතයෙක් වෙන්නේ? සුද්ධෝ පාප්තුමන් විසින් අපිට මතක් කරනවා විශේෂ ආකාරයෙන් මේ 2021 වෙනි වසරේදී දේව දයානුකම්පාවේ ධර්ම දූතයෙක් වෙන්නට කියලා. හරියට බර්තිමියුස් අත්දැක්කා වගේ අපේ ජීවිතය තුළ, අපේ පවුල් තුළ අපි කොහොමද දයානුකම්පාව පෙන්වන්නේ? සමහරක් වෙලාවට අපි ධර්ම දූතයෙක් වෙනවා කියලා හිතපම ලොකු තැන්වලට ගිහිලා ලොකු ලොකු මිෂන්ස් කරන්න ඕනේ කියලා හිතනවා. නෑ, මේක අපේ පවුල් තුළින් පටන් ගන්නට පුළුවන්. ඔබ දයාව අනුකම්පාව පවුලේ අයට පෙන්වනවද? ඔබේ යහළුවන්ට ඔබ දයාව පෙන්වනවද? ඔබ වැඩ කරන තැන ඔබ දයාවෙන්ද කටයුතු කරන්නේ? ඔබේ යහළුවන් එක්ක ඔබ කොච්චර අනුකම්පාවෙන් දයාවෙන්ද ජීවත් වෙන්නේ? ඔබ එන්නේ එහෙම දයාව අනුකම්පාව පෙන්වනකොට ඒ තුලින් ජේසුස් වහන්සේව දකිනවා අනිත් කට්ටිය. අන්න එතකොට ඔබ ධර්ම දූතයෙක් වෙලා ඉවරයි. මේක කරන්නට බෑ, ඔබ කලින් දේව දයාව ඔබ තුල අත්දකින්නට අවශ්‍යයි. ඔබ දේව දයාව අත්දකින්න නැතුව ඔබට බෑ තවත් කෙනෙක් එක්ක දෙවියන් වහන්සේගේ ආදරය
අනුකම්පාව ඒ මහිමය බෙදා ගන්නට ඉතින් අද විශේෂාකාරයෙන් අපි යාඥා කරන්නේ මොකක්ද දැකීම දකින්න අපි හැමෝම කියන්න ඕනේ ජේසුනේ මට පෙනීම දෙන්න ජේසු ඔබෙනුත් මගෙනුත් අහනවා මා ඔබට කුමක් කර දෙනවාට ඔබ කැමතිද ඔබකින් ජේසු කතා කරලා ඇහුවොත් මා ඔබට කුමක් කර දෙනවාට ඔබ කැමතිද ඔබේ පිළිතුර මොකක්ද බර්තමියුස් කිව්වේ ගුරු දේවේනි මට පෙනීම දෙන්න බර්තමියුස් ඇත්තටම පෙනීම අත්දැක්ක සුවය අත්දැක්ක හැබැයි බර්තමියුස් ඊට වඩා දෙයක් දැක්කා ඒ ජෙරුසලම කරා යන ගමන ඒ ඔහුට පැමිණලා තින වගකීම දෙවියන් වහන්සේගේ වචනය බෙදා ගන්නට ඉතින් ජේසු ඔබෙනුත් මගෙනුත් ඇහුවොත් මා ඔබට කුමක් කර දෙනවාට ඔබ කැමතිද කියලා මොකක්ද ඔබගේත් මගේත් පිළිතුර